Dempelan ni api tukul rancu. Mama ya me pahogi dah asal eh. Video dada kira fitra ting fitra game ni pahgi ya lah. Me me de api ekatila puluang ay keramu kira lah. Puluang ay keramu kira lah. Namut me kalian ni dem fitra game nuah ni fitra rating game nuah million agana. මේකට කමෙන්ට් කරන්න. ওই bitter වලින් රටේ දුප්පත් මිනිස්සුෙකුට ලාභයක් වුණා නම් මේ පෝස්ට් එකට කමෙන්ට් එකක් කරන්න. මහත්මයා මම රුපියල් 30 bitter එකක් ගත්තා. ඒ bitter එක හරි රසයි. ඒක හරි ගුණයි කියලා කාට හරි දැනුණා නම් කමෙන්ට් කරන්න. මම හිතනවා කිසි කෙනෙකුට ඒක දැනුන්නේ නැහැ. මල ජරාව, ලෙඩ, කුණු මේ රටට ගෙනල්ලා දැම්මේ. මම හිතන්නේ මේ අපි චෝදනා කරන්නේ අපේ සැකයක් තියෙනවා. මෙවැන් රුපියල ගානේ කොමිස් ගැහුවත් bitter ගානට කොමිස් ගහනවා. ඉතින් රුපියල ගානේ කොමිස් ගැහුවත් අපේ සැකයක් තියෙනවා. අපි එකපාර චෝදනා කරන්නේ නැහැ. එහෙනම් මේ bitter ගෙනල්ලා ලාභ උනේ කීප දෙනෙකුට විතරයි. මේ රටේ ජනතාවට වැඩක් නැහැ. මේගොල්ලෝ මේ bitter නිකන් ගෙනාවා නම් කමන්නේ නැහැ. හැමදෑම කරේ bitter විතරක් නෙමෙයි, හාල් ටික, කිරිපිටි ටික, පොල් තෙල් ටික මේ සියලු දේවල් ගේන්න ඉස්සලා මේගොල්ලෝ මිල පාලනයක් දැම්මා. මිල පාලනය දැම්මම ඒ බහණ්ඩේ නිෂ්පාදනය ඇන හිටලා බහණ්ඩේ රටේ මේ මේ හිඟ වෙනවා. ඊට පස්සේ රටින් ගේන්නේ ඒකයි. අපි මෙහෙමයි මේ දේශපාලුව වැඩි කල් ඉන්නේ නැහැ. මේ මුන් මේ එක්කෝ ජනාධිපතිතුමා මැදිහත් වෙලා මේ දේවල් කරන්න එපා කියනවා. බිත්තරේට හොඳ මිලක් ලැබෙන්න ඕනේ. රටේ වීටිකට හොඳ මිලක් ලැබෙන්න ඕනේ. පොල් තෙල් වලට හොඳ මිලක් ලැබෙන්න ඕනේ. ඒ වගේම මේ රටේ නිෂ්පාදනය කරන හැම දෙයකටම මේ අපිට ලේසියෙන් නිෂ්පාදනය කරන්න පුළුවන් දේවල් මේවට හොඳ මිලක් ලැබෙන්න ඕනේ. ඒ හොඳ මිල යන්නේ අපේ අහිංසක ගොවියන්ට. එහෙනම් මේ මේ එතකොට සමහරු කියනවා මේක ගණන් වැඩි වෙයි කියලා. වැඩි වෙන්නේ නැහැ. ගණන් මේ ගොවිතැන් ආශ්‍රිතව ලක්ෂ 20ක රැකියා නිර්මාණය වෙනවා. මේවා ඉහළ වැටුප්. එතකොට මේ එකම දේ වෙන්නේ රටින් ගින්නන්න බැරි එක විතරයි. මේ බලන්න මම මීට අවුරුදු 1කමාරකට ඉස්සෙල්ලා 6-7 දෙනෙක්ගෙන් පටන් ගත්තේ පොඩි කොටුවක් හදලා. අද 200ක් ඉන්නවා. දවසකට bitter 40ක් 50ක් හම්බෙනවා. ගම් bitter ඇරලා හදන්නේ. ඉතින් මේක මාත් එක්ක එකතු වෙලා මම කිව්වා 10,000ක් එකතු වුණොත් මේ ලොකු ඉඩම් තියන අය අපිට මේ bitter ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. වස විස නැති bitter එකකුත් ගන්න පුළුවන්. එන්නකො මේ අපි අර මුලින්ම තිබ්බ විතර තිබ්බා ඒක දැන් මාසෙකට වැඩි මේ බලන්න මෙතන ඉඳන් පෙන්නේ මේ ඉබන් මේ කිකිලි දැන් ওই කිකිලිත් මේ හොඳ කිකිලි ඔය ඔය පැටවුන් හරියට ආරක්ෂා කරනවා දැන් කපුටන්ට උස්සන්න බෑ ඉතින් මේ සතෙක් අවුරුදු 4ක් 5ක් 6ක් ජීවත් වෙනවා කොච්චර වටිනවද ඉතින් මේගොල්ලෝ ගොඩක් නිරෝගී ලෙඩ හැදෙන්නේ අපි එකතු වෙලා කරොත් මේ මේ රටින් ගේන එක නතර කරගන්න පුළුවන් මේගොල්ලෝ රටින් ගේන්නේ දේශීය ව්‍යාපාර වට්ටලා ඒකට තමයි මිල පාලනේ දාන්නේ හැම හාල් වලටත් මිල පාලනේ දැම්මනේ මොනවටද මිල රටින් ගේන හැම දෙයකටම බලන්න දැන් ওই මිල පාලනේ දාලා ගෙනාපු වෙල්ද ඇමතිලා අතීතෙත් හිටියා අද මේ මිනිසුන්ට පාරකට බහලා යන්න පුළුවන්ද? ඒගොල්ලෝ ඒ කරේ මේ අපේ රටේ තියෙන ඩොලර් ටික පිටරටට පූජා කරා. අපි එකතු වෙලා කරන්න ඕනේ මේ රටේ නිෂ්පාදනය කරන්න ඕනේ. මේ නිෂ්පාදනයට ඉහළ මිලක් ලැබුණට කමන්නේ ඒ සියලු සල්ලි යන්නේ දුප්පත් මිනිස්සුන්ට. මේ සියලුම සල්ලි යන්නේ දුප්පත් මිනිස්සුන්ට. මොකද මේ සල්ලි ටික රට ඇතුලේ දේශපාලන කරන මිනිස්සු එකතු වෙලා නිලධාරිනුත් එකතු වෙලා කරන්නේ මේ සල්ලි ටික පිටරට පූජා කරන එක ඩොලර් අපේ කොල්ල කොරියාවේ ඉඳන් එවන ඩොලර් ගෑනු සෞදියේ අරාබිකරේ දුක් විඳලා ගේන ඩොලර් ටික මුන් bitter ටික ගේන්න යවනවා පිටරට දෙනවා ඒකෙන් ලොකු සැකයක් තියෙනවා ලොකු කොමිෂන් එකක් ගන්නවා කියලා bitter ටික ගේනවා හාල් ටික ගේනවා පොල් තෙල් කියලා පොල් තෙල් නෙමෙයි ගේන්නේ එහෙ සුද්ධ පාවිච්චි කරපුවා ඉතින් අපිට නිෂ්පාදනය කරන්න පුළුවන් දේවල් ගේන්න එපා පොල් ගෙඩිය රුපියල් 150ට 200ට ගියත් ගේන්න එපා මොකද ඕනම නිෂ්පාදනයක් රඳාපවතින ලාභයක් මත ඉතින් ඒ ලාභය ලැබෙනකොට
තව මිනිස්සු මේවට එනවා. මේ දැන් විතරේම ලාභයක් ලැබෙන්න ඕනේ. මේ මේවා කරනකොට ලාභයක් ලැබෙන්න ඕනේ කරන මිනිස්සයන්ට. එතකොට මිනිස්සු මේවට යොමු වෙනවා. තේම ලාභයක් ලැබෙන්න දෙන්නේ පිට රටින් මොන කුණු ජරාවක් හරිගෙනලා රටේ ජනතාවට දීලා කොමිස් ගහන්න බලාගෙන ඉන්නේ. ඉතින් බාරද මේ මාගාව ඉන්න මේ වගේ පැටව දැන් 50ක් ඉන්නවා. 50ක් ඉන්නවා. ලබන අවුරුද්දේ වෙනකොට මාසයකට පැටව 200ක් හදන්න බලාපොරොත්තු වෙනවා. ලබන අවුරුද්දේ හැම මාසෙම පැටව 200ක් හදනවා. හදලා පැටව දෙනවා මේ 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 සත්තු ඇති කරන්න කැමති අයට. මේ බලන්න මේ කලුකු. ඉතින් තාරා වැලගිඩියක් කඩලා දැම්මම කන ඔය තාරා මෙතන ඉන්නා මේ මට නොමිලේ දීපු තාරාව මේක එක්කෙනා දීපු අය ඉන්න අර කට්ටිය අපි රක්කවල හදාගත්තේ ඉතර රක්කවල. ඉතින් මේක හරි ලස්සනයි. හිතටත් නිදහස්. ඉතින් දවසක දැන් අවුරුදු එකහමාරක් තිස්සේ අවුරුදු එකහමාරක් තිස්සේ බිත්තරයකට අපි වියදමක් කරේ නැහැ. හොඳ රසවත් ගුණදායක බිත්තර අපිට ලැබෙනවා. දැන් දවසකට 40 50ක් ලැබෙනවා කියන්නේ ලොකු ප්‍රමාණයක්. ඉතින් මම ඒවා අපි අපේ සේවක මහතුන්ටයි අපේ ගමටයි අපි විකුණනවා. විකුණන්න දෙපෑනේ. ඉතින් මේ දේ අපිත් එක්ක එකතු වෙලා කරමු. හරි ලස්සනයි. ඊදමක් යන්නේත් නැහැ. මහන්සි වෙන්න ඕනේ කියලා. ඉතින් මහන්සි වුණාම මේ සතුන්ට මේ කෑම ඉතින් ඔය එළවලු කඩෙන් එළවලු ටිකයි හෝටලෙන් ඉතුරුන බත් ඔය අල සුද්ධ කරන ඒවා ඉතුරුන එළවලු කොටස් අරව මේ හෝටල් වලින් ගත්ත හැකි. පළතුරු කඩේකින් පළතුරු ටික ගත්තාම මේ කුකුළු ඕන දෙයක් කනවා. ඉතින් හරි පිරිසිදුයි. එකතු වෙලා කරමු. මින් එහාට අපිට අපේ රටේ නිෂ්පාදනය කරගන්න කිසි දෙයක් පිට දැන් ওই පිටරටින් බිත්තර ගෙනල්ලා බේකරි වලටයි තව මොනවා මොනාට දුන්න කිනා. ඒ දුන්න බේකරි වල කේක් කැල්ලක්වත් කන්න එපා. පිටරටින් ගෙන කොමිස් ගහලා කියලා අපි විශ්වාස කරනවා. පිටරටින් අපි විශ්වාස කරනවා කොමිස් ගහලා බිත්තර ගෙනල්ලා ඒවා බේකරි වලට දුන්නා නම් ඒ බේකරි එක කේක් කැල්ලක්වත් කන්න එපා. එහෙම කරොත් අපේ රටේ ජනතාව හාමතේ මැරුණත් එහෙම කරොත් මුන් පිටරටින් හාල් ගෙන්නන එක අරවා මෙයා අපිට අපිට දේශීය නිෂ්පාදනය කරන්න පුළුවන් ටික ගේන්න බය වෙනවා. ඒ නිසා පිටරටින් හාල් ගෙනාවාම උකුන්ටම කණ්ඩ කියන්න ඕනේ. තුපිම කා උන් අපිට ඒ කුණු හාල් ටික ගෙනලා දීලා උන් හොඳ හාල් කනවා. ඇත්තටම මේ රටේ නිෂ්පාදනය කරොත් ලක්ෂ 20ක් රැකියා උත්පාදනය වෙනවා. ඉහළ වැටුප් අපි දෙන්නම් රැකියා. ඒ ගොවි බිම්වල රැකියා දෙයි. ක්‍රියාශ්‍රිතව රැකියා ලැබෙයි. ඒ දේවල් තමයි කරන්න ඕනේ. අතේ නිෂ්පාදනය වැඩි කරන්න ඕනේ.